AdaDerana Satya Prathamen Prakriti Sanskrane Kasun Priyasara Prakashya Bhanuka Karunaratna AdaDerana Pradhana Puvat Sirasthala වෛද්‍යවරුන් විදිස්ගත වීම ගැන නව චක්‍ර ලේඛයක් නිකුත් කර නොමැති බව සෞඛ්‍ය ලේකම් කියයි රජයේ වෛද්‍ය නිලධාරීන් වර්ජණයකට සැරසෙයි. ඉදිරියේදී ඇතිවිය හැකි උග්‍ර ජල හිඟයක් ගැන ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්. හිටපු ජනපති මෛත්‍රී නිදහස් පක්ෂ මන්ත්‍රීවරු නිවසට කැඳවයි දයාසිරින පැමිණෙයි. නැගිනහිර බලශක්ති කේන්ද්‍රස්ථානය කිරීමේ සාකච්ඡා. Taliban Balapamin Adapane Himivu Afghan Kantavan Vidiskatabe AdaDerana DCFY Denata Pavatina Deshugunika Viparyasa Hetuvin Tavat Vasara Visakin Pamana Meratatula Vishala Jalahingayak Hetuvime Avadahanamak Pavatina Bava Janadhipati Ranil Wickremesinghe Mahataa Pavasanawa Me Hetuvin Pavatina Tattwaya Tula Me Mohothe Sitama Ida Sudanam Viya Yutu Bavai Janadhipativaraya Penwa Denne Nuge Gunan La Vidya Le Varshika Tyaga Pradhana Utsave Pradhana Aradhita Muttali Sekvemin Janadhipati Ranil Wickremesinghe Mahataa Mema Adahas Palakala විශේෂයෙන්ම අපි මේ සතවාසයේ මැද භාග දිහා යනවා නම් ඒ කාරණා දෙකක් ගැන මම කියන්න ඕන. එකක් තමයි දේශගුණ විපර්යාස. අපිට දැනනම මේ දේශගුණ විපර්යාසය දැනෙනවා. අපි ඒ ගැන අලුතෙන් කියන්න උවමනා නැහැ. යුරෝපයේ ගින්නවල ආරම්භ වුණේ හැටි අපි ජූලි මාසේ දැක්ක. කවුරුත් හිතුවේ නැහැ. ලංකාවේ විශාල ජල හිඟයක් ඇති වෙන්න යනවා. තව අවුරුදු 20කින් විතර. අපි එහෙනම් මේ දේශගුණ විපර්යාසයට සූදානම් වෙන්න ඕනේ. ඒ බලාපොරොත්තු උනේ පැරිස් කිවිසුමෙන් පස්සේ 2050 වෙනි වසරේදී විශේෂයෙන්ම දේශගුණ විපර්යාසයට දේශගුණ විපර්යාසය පාලන කරන ඒ සියලු කරුණම ක්‍රියාත්මක කරන්න 2050 දී. එහෙනම් අපි දැන් ඉඳන්ම මේකට සූදානම් වෙන්න ඕනේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්ව ජනාධිපතිවරයා සඳහන් කළේ අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකර අනාගතයට ගමන් කරන හැකි බවයි. අපි බලාපොරොත්තු වෙන්නේ විශ්වවිද්‍යාල ගණනාවක් ඇති කරන්න. මේ හැම එකටම රජයේ මුදල් යොදවන්න වැඩි වෙනවා. සමහර ඒවා රජයේ නුවණ අංශ වලින් කරයි. මොකද දේශපාලඥයන් හැටියට අපි හිතන්නේ අතීතය ගැන. මෙතන ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් හිතන්නේ වර්තමානය ගැන. මම හැමතුමාම හිතන්නේ අනාගතය ගැන. ඉතින් කොහොමද මේක ගලපන්නේ කියන එක තමයි අපිට තියෙන විශාලම ප්‍රශ්නම. අතීතය ගැන හිතන්නේ අඩු ගන්න ඇදගෙන හරි ගේන්නේ වර්තමානය. වර්තමානය ගැන දැනගත්තාම අනාගතය ගැන දැනගන්න පුළුවන්. මේ අධ්‍යාපනයේ ක්‍රම වෙනස් කරන්නේ නැත්නම් අපිට අනාගතයක් නැහැ. මේ අධ්‍යාපන ක්‍රමයෙන් විතරයි අපිට ඉදිරියට යන්න පුළුවන්. මේ දැනුම නැත්නම් අපිට අනාගතයක් නැහැ. ඒ නිසා රජයක් හැටියට මම කැප වෙලා තියෙන්නේ මේවැ අලුත් නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න. මේ අතර 2022 2023 වර්ෂයේ සඳහා ජනාධිපති නීතිජවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් සපුරා ඇති පුද්ගලින්ගේ අඳුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. ජනාධිපති ලේකම් සමන්වයක නායක මහතා විසින් අඳුම්පත් කැඳවීම සිදු කර ඇති අතර සුදුසුකම් ලත් පුද්ගලයින්ට මේ මස 25 වන දින හෝ ඊට පෙර අඳුම්පත් යොමු කිරීම සඳහා කාලය ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. ඒ අනුව www.presidentoffice.gov.lk යන වෙබ් අඩවියෙන් බාගත කර සම්පූර්ණ කළ අඳුම්පත් ජනාධිපති ලේකම් ජනාධිපති කාර්යාලය කොළඹ එක යන ලිපිණියට යොමු කළ යුතු වෙනවා. ජනාධිපති නීතිඥවරුන් සඳහා ඉදුම් කරන්නන් අවම වශයෙන් වසර 20ක කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කර තිබිය යුතු බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. The big story. වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරේකු ලෙස කටයුතු කරන රිචුවේ ආරය ලමාරු හලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරි මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඉදිරි සතියක කාලය තුළ නිසි ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය මාතෙන්ශයේ ලෙස අසමත් වූහොත් එළඹෙන 23 වනදා පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවෙන් පසු දීම ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් කරා යොමු වීමට තීරණය කර ඇති බවයි එම සංගමය පවසද්දී සෞඛ්‍ය මාතෙන්ශයේ නිසි නිලයන් මගහරවෙන් ඉහළ නිලධාරීන් සමග ගනුදෙනු කරන වෛද්‍ය ජී විජේසූරිය මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ලබා දෙන උපදෙස් පිළිපැදීම ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා. දෙවයින පුරා ඉන්සියුලින් නික්ෂේපනවල දැඩි හිඟයක් තිබියදී රිචුවේ ආරය ලමාරු හල තුළ අතිරික්ත තොග රඳවා ගනිමින් අනෙකුත් රෝහල් හා රෝගීන් වෙත අසාධාරණයක් සිදු කිරීමටද රෝහල් අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇති බවයි ඔවුන් පැවසුවේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා
මේ ජී විජේසූරිය වෛද්‍යවරයාගේ ක්‍රියාකලාප නිසා වෛද්‍ය ස්ථාන මාරුම 6000කට අධික ප්‍රමාණයක් එන හිටලා තියෙනවා. පැහැදිලිව ඉල්ලා සිටියේ කාරණයක් තමයි මේ පුද්ගලයාට සම්බන්ධයෙන් අවශ්‍ය පරිපාලන මේ තීන්දුව తీරන ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුවන. ඒ සඳහා මේ තීන්දුව తీරන ගතිය යුතු ඇයි කියලා අවශ්‍ය කරන සාධාරණීකරණය කළ හැකි හේතු කාරණා තොරතුරු ඔහුට තියෙන චෝදනා මේ සියල්ල තොරතුරුත් එක්ක අපි ලබා දීලා තියෙනවා. මේ වෙනුවට තීන්දුව తీරන වලට අවිල තියෙනවා යම් යම් වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්න අපිට සිද්ධ වෙනවා. එළබෙන විසඳුම් ඉදන් රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මැදම කාරක සභාව පැවැත්වෙනවා. එහිදී මීට වඩා දරුණු ක්‍රියාමාර්ග වලට යන්න. ඒ වගේම මේ තනතුරට මීට වඩා සුදුසු වෛද්‍ය පරිපාලනය සම්බන්ධයෙන් හසල අධ්‍යක්ීම් තියෙන ක්ෂේත්‍රයේ පිළිගත් විශේෂඥ වෛද්‍යවරයෙකු පත් කළා මේ ගැටලු ටික විසඳන්නේ නැත්නම් එළබෙන විසඳුම් ගෙන්දායින් පස්සේ අපේ මැදම කාරක සභාවෙන් අනතුරුව මීට වඩා දැඩි දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ග වලට අපිට යන්න සිද්ධ වෙනවා. බේතර විශේෂඥ වෛද්‍යවරුන්ට විදෙස්ගත වීම තහනම් කරමින් නව චක්‍රයකයක් නිකුත් කරන මැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පවසනවා. විශේෂඥ සහ නිර්වින්දන වෛද්‍යවරුන්ට විදෙස්ගත වීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට පළවන වාර්තාව සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී කමින් සෞඛ්‍ය ලේකම්වරයා මෙම අදහස් පළ කළා. චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා විශේෂඥ වෛද්‍යවරු සහ හදිසි ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍යවරු රටින් පිටවීම සම්බන්ධයෙන්. අපි චක්‍රලේඛනයක් නිකුත් කළා නෑ එහෙම. අපි විශේෂයෙන්ම වෛද්‍යවරුට සාමාන්‍ය නිවාඩු ගන්නට ඒ අවශ්‍ය රාජ්‍ය විපාන චක්‍රලේඛේ ප්‍රකාරය තමයි කටයුතු කරන්නේ. දැන් සීමා සහිත සමහර ශේෂ්ත්‍රයන් තියෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉතින් ඒ පිළිබඳව අපගේ ඒ අනු කමිටුව හරහා තීරණයක් ලබාගෙන අපි අවශ්‍ය පරිදි තමයි නිවාඩු ලබා දීම සිදු කරන්නේ. ඉදිරියේදීත් අපි ඒ හිඟ තීන රෝහල් බලලා ඒ සුදුසු පරිදි වැඩ බෙදීමේ වැඩ පිළිවෙලක් යොදන්න සභාපති රවි කුමදේශ් මහතා අද මාධ්‍ය වෙත අදහසක් කමින් සඳහන් කළේ රජයේ වියදමින් පුහුණු ලැබූ වෘත්තීය වේදීන් විදෙස්ගත වීමට සූදානම් නම් ඒ නැවැත්වීමට රජයේ පියවර ගත යුතු බවයි. වෘත්තිකයන් රටහැර යාම කියන කාරණාව සියලු සෞඛ්‍ය වෘත්තිකයන්ට සමානව තියෙන්නේ. ඒ නිසා මේක එක වෘත්තික විතරක් වැටුප් වැඩි කිරීම වගේ එකකට සලකා බැලුවොත් නැවත වතාවක් සෞඛ්‍ය සේවාවේ අර්බුදයක් මතුවෙන්නට පුළුවන්. අද සෞඛ්‍ය මතක තහනම් කරනවා කියලානේ. ඔය එහෙම නීති ගේන්න ඕනේ. මොකද වෘත්තිකයව පුහුණු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සල්ලි දීලා නම්. ඒ සල්ලි දීලා පුහුණු කරපු වෘත්තිකයාගේ සේවාව පෙරලා සෞඛ්‍ය සේවාවට ලැබෙන්නේ නැත්තම් රෝහල් පිටින් වහලා දාලා ඉබාගාතේ වෘත්තිකයෝ රට යනවා නම් ඒක නවත්තන්න ඕනේ. මේ රටේ සෞඛ්‍ය සේවාව පවත්වා ගනිමින් තමයි රට යැවිය යුත්තේ. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වියදමින් පුහුණු කරන වෘත්තිකයන් උපාධිධාරීන් වෙන්න පුළුවන්, ඩිප්ලෝමාධාරීන් වෙන්න පුළුවන්, වෛද්‍යවරුන් වෙන්න පුළුවන්, විශේෂඥ වෛද්‍යවරුන් වෙන්න පුළුවන්. ඔවුන් රට යනවා නම් ඔවුන් ලබාගත් මුදලට සාපේක්ෂ සේවාවක් මේ රටට ඉටු කළ යුතුයි. The big story. දෙදහස්තිය වසර වන විට මෙරට සමස්ත විදුලි බල උත්පාදන අවශ්‍යතා වෙනසේට 70%ක් පුනර්භරජනීය බලශක්තිය මගින් සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙලට නැගෙනහිර පළාත සූදානම් කිරීම සඳහා වන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාවේදී නව ඉන්ධන පිරිපහදුවක් සමග නිර්මාණය වන ත්‍රිකුණාමලය සංවර්ධන සැලසුම පිළිබඳවද අවධානය යොමු ඇති බව සඳහන්. විෂිභාර මාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා පළාත් ආණ්ඩුකාරවරයා, පළාත් ලේකම්වරයා සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම අමාත්‍යංශ ලේකම්වරයා සහ විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ද එක්ව සිට තිබෙනවා. නැගෙනහිර පළාතට සැලසුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සහ එවායේ කඩනම් කිරීමට අවශ්‍ය කටයුතු ඒ සඳහා වන ඉඩම් අවසරයන් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම නව ආයෝජකයන් මෙම ව්‍යාපෘති සඳහා ආකර්ෂණය කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර මෙම ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා නැගෙනහිර පළාත වෙනුවෙන්ම විදුලි බල මණ්ඩලයේ විශේෂ නියෝජිතවරයෙකු පත්කිරීමටද යෝජනා වී තිබෙනවා. ත්‍රිකුණාමලය බලශක්ති ක්‍රේන්දස්ථානයක් බවට පත්කිරීමේ රජයේ වැඩසටහන පිළිබඳව සහ එමගින් විවෘත වන නව බලශක්ති සහ විදුලි බල වැඩසටහන් පිළිබඳව අනුකාරවරයා සමග මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුමාරු කරගත් බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් අද පවත්වා තිබෙනවා. පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන්. කෙසේ වෙතත් මෙම සාකච්ඡාව සඳහා නිදහස් පක්ෂ බලයේ කම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එක්වනු මැති බවයි වාර්තා වන්නේ.
පක්ෂ ඉදිරි කටයුතු සහ ආසන බල මණ්ඩල පිහිටවීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි ඊට එක් වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ. සාකච්ඡාවේදී පක්ෂ නායකතුමත් එක්ක අපි සාකච්ඡා කරා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව. ඉදිරියේදී පක්ෂ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඒ වගේම අපේ තරුණ සම්මේලන මේ දවස්වල දිනනවා ඒ වගේම බල මණ්ඩල පිහිටවන ඒවා සාර්ථක කර ගැනීම සඳහා තමයි සාකච්ඡා පැවැත්වෙන්නේ. දැන් ඔබතුමාලගේ තරහමරහ ඉවරද කොහොමද? අපි තරහක් කොහොමත් තිබෙන්නේ නැහැනේ. එතුමා නායකත්වයේ අපි පිළි අරගෙන තියෙනවා. එදත් පිළිගත්තා. අදත් පිළිගත්තා. අපි එහෙම එතුමාට විරුද්ධව කටයුතු කළත් නැහැ. අපි මේ පක්ෂය තැල්ලා කොහෙවත් ගියෙත් නැහැ. යන්නෙත් නැහැ. ඡන්දෙ இல்லනේ දැන් ජනාධිපති රනිල් මහත්තයාට සපෝට් කරනවද කොහොමද? තාම එහෙම අපි කාටද කියන්න ඕන නෑනේ තාම ඡන්දයක් නෑනේ මහලේකන්තුමා මගේ අරලාද නේ මන් දන්නේ නෑ ඒක ඔබතුමාලා වීදසක ඒ වගේ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ අපිට කවුරුවත් ගැන ප්‍රශ්නයක් නෑනේ අපි ඉතින් හොඳ ශ්‍රී ලංකා කාර් එච්චරයි කියන්නේ දෙමළ දේශපාලන පක්ෂවල අත්‍යවශ්‍යතාවයේ මත උතුරේ හමුදා කඳවුරු සතුව පවතින ඩම් තවදුරටත් සාමාන්‍ය ජනතාව හට බෙදා දීමේ සූදානමක් පවතින බව පිවිතුරු හෙළවුරුමේ පක්ෂය පවසනවා. අද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිනායකු දෙගමන්පිල මහතා මෙම අදහස් පළ කළා. 2009 යුද්ධයේ අවසන් වෙන විට හමුදාවේ විසින් අත්පත් කරගෙන තිබුණු යාපනයේ ඉඩම් ක්‍රමානුකූලව යුද්ධය අවසන් වීමෙන් පස්සේ අත්‍යවශ්‍ය නොවන ඉඩම් නිදාස් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අක්කර 22919 ජනතාවට නිදාස් කරා. හමුදාව සතුව තියාගත්තේ තමන්ගේ හමුදා කඳවුරු පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය ඉඩම් ප්‍රමාණය විතරමයි. නමුත් වර්තමාන ජනාධිපතිතුමාගේ බලපෑම තවත් අක්කර 377ක් ඉදිරි මාස 6 තුලදී ප්‍රදේශවාසීන්ට නිදාස් හමුදාව එකඟ වෙලා තියෙනවා. නමුත් ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානයේ දේශපාලකයන්ගේ මනදොල පුරවන්න මේ හමුදා කඳවුරු තවදුරටත් ඉවත් කරන්නයි කියලා බලපෑමක් කරනවා. මේ වෙන විට හමුදාව පුරෙන් ඉවත් කරන්න කියලා ඉල්ලන්නේ දෙමළ දේශපාලුවන් මිස දෙමළ ජනතාව නෙවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා. ජනාධිපතිතුමා තනි තීන්දුවක් ගන්න නැහැ කියලා ප්‍රකාශ කළානේ සර්වපාක්ෂික සමුළුවේ නියෝජිතයෙක් හැටියට අපේ පක්ෂය මමත් නම් කරලා තිබ්බා. සර්වපාක්ෂික සමුළුවේදී එතුමා කිව්වේ මේ යෝජනා ටික පාර්ලිමේන්තුවට ඕන. පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීම හෝ නැකිරීම මහජන නියෝජිතයන්ගේ වගකීම යුතුකමක් කියලා. දැන් 225ක් ඉන්නේ පාර්ලිමේන්තුවේ රටේ ජනතාව වෙනුවෙන්නේ. පාර්ලිමේන්තුව යන්න බැරි හින්දානේ ඒ ක්‍රමේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා. පාර්ලිමේන්තුවේ ඉන්න 225ට තීන්දුව කරන්න පුළුවන්. 13 දෙනවද 13ට වැඩිය දෙනවද 13 ඉස්සරහට අරන් යනවද කියන කාරණේ පිළිබඳව. ඉතින් ඒ නිසා මේක ශේෂෙම කියන්න ඕන කාරණේ තමයි දැන් අවුරුදු 7-8 උතුරු මැද නැගෙනහිර සහ සමරගම පළාතේ ඉසුරු අයල්ලා. ඉතින් මේ පළාත් සභා යථා තත්ත්වෙට ගේන්නේ නැතුව මේ බලතල ගැනීම මේ යෙදීම පිළිබඳව නම් අපේ කිසිම ප්‍රසාදයක් නැහැ. සිවිල් ආරක්ෂක නිලධාරීන් වෘත්තිමය නිපුණතාවයක් සහිත පිරිසක් බවට පත් කළ යුතු බව සිවිල් ආරක්ෂක බලකායේ නව අධ්‍යක්ෂ ජෙනරාල් එයා වයිස් මාර්ෂල් ආර්.එස්. බියන්වල මහතා පවසනවා. එම දෙපාර්තමේන්තුවේ දසවන අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත්වීම් ලැබූ බියන්වල මහතා අද පෙරවරුවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ නව රාජකාරිය ආරම්භ කළා. දූරේ වැඩභාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේ අදහස් දැක්වූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එයා වයිස් මාර්ෂල් ආර්.එස්. බියන්වල මහතා මේගොල්ලන්ගේ රාජකාරිය නිත්‍ය වශයෙන් මෙයයි කියලා කියන්න අමාරු තත්ත්වයක් තියෙනවා සමහරක් අවස්ථාවලදී. මොකද ඒගොල්ලන්ව විශේෂ වෙන වෙන රාජකාරීන් සඳහා රටේ අවශ්‍යතාවය වෙනුවෙන් ඒගොල්ලන්ගේ යොදවනවා. මූලිකවම මේ සියලු දෙනාම මූලික කටයුතු වෙන්නේ රටේ අවශ්‍යතාවයක් වෙනකොට හමුදා තුනට ඒ වගේම පොලිසියට සහාය ලබා දෙන්න. ඒ සම්බන්ධයෙන් අපි ඒ විදිහට ඒ සියලු දේවල් ඒ විදිහටම කරගෙන යනවා. ඒ වුණාට මම හිතනවා මේගොල්ලන්ව ප්‍රොෆෙෂනලි ඒ කියන්නේ වෘත්තිමය වශයෙන් තව නිපුණතාවයක් ඇති කරන්න පුළුවන් ඒක ඉතාම වටිනවා කියලා. මොකද රටේ දැන් මේ තියෙන තත්ත්වයට අනුව මේ රටේ අවශ්‍යතාවයට අනුව ඉදිරියට අපි මේ දේ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මේකේ හමුදා වගේම මේකේ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ජනාධිපතිතුමත් ඒ වගේම රාජ්‍ය අමාත්‍යතුමත් මේ සඳහා ඒගොල්ලන් කතා කරගෙන පවතිනවා. අදදරන විදේශ පුවත් තලිබාන් සංවිධානය අෆ්ගනිස්තානය තුළ අධ්‍යාපනයට සීමා පැනවීම හේතුවෙන් ගත වූ කාලය තුළ කාන්තාවන් සිය ගණනක පිරිසක් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා විදෙස්ගත වී ඇති බව වාර්තා වනවා. 2021 වසරේ අගෝස්තු මාසයේදී අෆ්ගනිස්තාන පාලනය ලබාගත් තලිබාන් සංවිධානය කාන්තාවන් ඉලක්ක කරගෙනමින් අධ්‍යාපන සීමා කිරීම ඇතුළු කොන්දේසි රැසක් පනවනු ලැබුවා. මේ හේතුවෙන් උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ අරමුණින් තරුණියන් 450 දෙනෙකු පමණ ගත වූ කාලය තුළ විදෙස්ගත වී ඇති බවයි වාර්තා වන්නේ. තලිබාන් පාලනයේ කොන්දේසි වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් එම තරුණියන්ට සිය රට වෙත යලි පැමිණීමට හෝ මව්පියන් ඇතුළු ඥාතීන් හමුවීමේ අවස්ථාවද මේ හරහා අහිමි වනු ඇති බව සඳහන්. මේ අතර අෆ්ගනිස්තානයේ පාලනය ලබාගෙන වසර දෙකක් සපිරීම හේතුවෙන් ඒ තලිබාන් සංවිධානය විසින් එරට තුළ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබූ අතර රජයේ නිවාඩු දිනයක්ද ප්‍රකාශයට පත් කර තිබුණා.
අද දෙරණ ප්‍රවෘත්ති සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට පෙරවරු 6:30ට. දවසේ පොත් සංක්ෂිප්තයේ 21 වන කණිසම රාත්‍රී 9:00 FM දෙරණෝසේ ඔබට සවන් දී හැකියි.